අපි ගෝටා ගෝ හෝම් කියලා කියන්නේ එක තේරුමක් ඇතුළ වෙන්න ඕනේ. මේ ගෝටා ගෝ හෝම් කියන එකෙන් අපි අදහස් කරන්නේ නෑ ඒගොල්ලෝ දැනට මට දැනගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව ටොන් 102ක් ඩොලර් ලංකාවෙන් පිට කරලා තියෙනවා. ඒ ටොන් 102ක ගාන කීයද කියලා પરම්පරා ගානාවක් ගණින්න වෙනවා. එතකොට මේ ගෝටා ගෝ හෝම් කිව්වට නිකන් ඇරලා බෑ. මේ හොරකම් කරපු සල්ලි මේ රටට ගේන්න ඕනේ අපේ ණයබර නිදහස් කරගන්න. ඒ සල්ලි වලින් පුළුවන්. මේ කාගේද මේක? මේ රාජපක්ෂලාගේ වත්තේ මේ පොල් කඩන අය නෙමෙයි අපි. වලවල් කපන අය නෙමෙයි, හනුසු එකතු කරන අය නෙමෙයි අපි. එහෙම හිතන් ඉන්න රාජපක්ෂ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් කිසිම කාලෙක මේ වගේ ජරා ජීර්ණ පවුලක් රජකමට නැත්තම් මේ ඉහළම තැනට පත් වෙලා නැහැ. රාජ කාලයේවත් කවදාවත් කිසිම ඉතිහාසෙ නැහැ මේ වගේ එකක්. ඒක නිසා මේ අයව නිකන් ගෝ හෝම් කියලා බෑ. මේගොල්ලෝ ගෙනිච්ච සල්ලි ආපහු ගේන්න ඕනේ. හැබැයි ඒ වගකීම පසුපස හඹා යන රජයක් ජනතාවට හිතයිසි. ජනතා වාදී රජයක් තමයි ආයුත්තේ. එහෙම නැතුව මේගොල්ලන්ට ගහලා බැලලා වැඩක් නැහැ. ගහලා බැලලා කරන්න ඕන එක කරගන්න. හැබැයි සල්ලි ටික ගත්තට පස්සේ අපේ රටේ ණය බර කවුද ගෙවන්නේ? කාගේ සල්ලිද මුන් ගෙනිච්ච ටොන් 102ක්? මේක වැරදි නම් ඔයගොල්ලෝ නිවැරදි කරගන්න පුළුවන්. ජාත්‍යන්තරයේ මේ මාධ්‍ය වලට ගිහිල්ලා බලන්න පුළුවන්. උගන්ඩාවට නොයෙකුත් රටවල් වලට ගෙනිහිල්ලා තියෙනවා. හොරෙන් මේ මහජන මුදල් මෙව්වා. ගෝටාගේ වත්තේ වැඩ කරන අය නෙමෙයි අපි. අපි ස්වාධීන මිනිස්සු. දේශපාලනය පැත්තක දාන්න මේ රට ජාතිය මේ රට දැය වෙනුවෙන් ආපු පිරිසක් වෙන්න ඕනේ අපි. එහෙම නැතුව මේ පොල් වරගෙන ගිහිල්ලා කාටවත් ගහන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මෙච්චර කල් අපිට ගැව්වා අපි කුටි ගැව්වා. මහජනයා නැගිටලා තියෙන ඊට විරුද්ධවයි. මේක නිසා ඉදිරියේදී ආණ්ඩුවක් එන්න ඕනේ ජනහිතවාද. එච්චරයි මට කියන්න. නාලක රාජසේකර ජනතාව පහට බැලලා තියෙනවා. ආණ්ඩුව කිසිම අහුකම් දෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. අපි හිතුවා ජනතාව වෙනුවෙන් නීතිඥවරු වශයෙන් මේකට සහයෝගය දෙන්න කියලා තමයි අද පහට බැස්සේ. දැන් අද ආරංචි වුණා, අද දැනගන්න ලැබුණ අලුත් කැබිනට් එකක් පත් කරනවා කියලා. ඒ කියන්නේ අපි ජනතාව ගණන් ගන්න නැහැ කියන එක. කොහොමhari මේ ආණ්ඩුව ගෙද යනකම් අපේ ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දිගටම කරගෙන යනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කිසිම දෙයකට උත්තරයක් නැහැ තාමත්. කිසිම ජනතාවට අහුම්කම් දෙන්නේ නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. ඒක නිසා අපේ ජනතාව අනිවාර්යයෙන් මේ ආණ්ඩුව ගෝට ආයතන සිරු දිනම ඉල්ලීම තියෙන මේක ජනතාව කියන දෙසිස්මාවි පා කියලා අපි කොහොමhari ජනත් මෙතන මේක දේශපාලනෙන් තොරව අපි මේක කරන්නේ. ජනතාවට අහුම්කම් දීලා මේ ආණ්ඩුව ගෙද යනකම් අපි මේ උද්ඝෝෂණේ ජනතාවට උදව්වක් වශයෙන් අපි මේක දිගටම කරගෙන යනවා. එතකොට අපි ඉදිරියට යන්න මොන වගේ ආණ්ඩුවද බලාපොරොත්තු වෙන්නේ මේ ජනතාව හැටියට? ඉස්ලාම ජනතාවාදී ආණ්ඩුවක් අපේ යෝජනාව ඉස්ලාම ඡන්දයකට කලින් ආණ්ඩුවට කරන්න බෑ. මේක කරන්න බෑ නිසා ඡන්දයකට කලින් මේ හොඳ පුද්ගලෙක්ව දාලා මේ රට ඉස්සර ගොඩ අරන් ඉන්න ඕන. ඡන්දයක් කරන්න රටක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි යෝජනා කරන්නේ හොඳ පුද්ගලෙකුට මේක දීලා මොනවා කරන්නත් ගොඩ ගෙදර යනනම් කිසි දෙයක් හරියන්නේ නැහැ. මම සුමුදු ගැකුලන්දල මේ අරගලය පටන් ගත්තේ ජනතාව ආවා. ජනතාව කියපු දේ අහුම්කම් දුන්නේ නැහැ. පැංගිරිවත්තර ජනතාව ආවා. එතෙන්දී පැහැදිලිව ජනතාව කිව්වේ ගෝ හෝම් ගෝටා කියලා. ඒකට හේතුව මේ රටේ විධායකය කැබිනට් මණ්ඩලය ඇතුළු මේ විධායකය පාලනය කරන්නේ ගෝටාබේ රාජපක්ෂ සහ රාජපක්ෂවරුන් කීප දෙනෙක්. පවුලේ අය පවුල් සංස්ථාවක් විදියට මේක කරගෙන යන්නේ. ඒ නිසා මේකට මේ පීඩිත මේ දූෂිත පාලනයට එරෙහිව ජනතාව පාරට බැස්සා. ඒ පාරට බැස්සාම අපි නීතිඥ ප්‍රජාවක් විදියට අපි දැක්කා ඒ නිහඬ විරෝධයක් කරපු ඒ සාමගාමී උද්ඝෝෂණයක් කරපු මූලික ඓතිහාසිකමක් වෙන අදහස් ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ සම්බන්ධයෙන් නීතිඥවරු පෙනී සිටියා. එතෙන්දී අපි පැහැදිලිව කියනවා එතනින් පස්සේ මේ පීඩාවට පත් කරන්න ගියා ජනතාව අනීතික ලෙස. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. අපි නීතිඥවරු විදිහට අපි අනෙක් වෘත්තිකයන්ට ආරාධනා කරනවා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරගන්න ඕනේ. ආර්ථික අර්බුදයක් තියෙනවා නම් නීතියේ ආධිපත්‍යට ලොකු විශාල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරන්න නම් නීතිඥයෝ විදිහට අපි මේ රටේම සමස්ත නීතිඥ පද්ධතිය විදිහට එළියට අවිල්ලාද ජනතාව දැනුවත් කරනවා. ජනතාවට අපි එක දෙයක් කියනවා. ඒ තමයි ඔබගේ උද්ඝෝෂණය සාමගාමීව කරන්න. අන්නේම උද්ඝෝෂණය කරන අයිතීන් වෙනුවෙන් ජනතාවගේ කතා කිරීමේ මේ අයිතිය වෙනුවෙන් ඕන වෙලාවක ඔබ වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ මහත්මීන් සූදානම් කියන එක මුළු රටේම නීතිඥ මහත්මීන් සූදානම් කියන එක අපි ජනතාවට කියන ඕන